දොළොස්වැනි පාඩම බලයක ප්‍රමාණාචරණය මේ පාඩමේදීත් අපි කතා කරන්නේ මුලින්ම බලයක් මගින් කරන්න පුළුවන් දේවල් බලයක් මගින් මොනවද කරන්න පුළුවන් නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන් චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් චලනය වන වස්තුවක වේගය අඩු හෝ වැඩි කරන්න පුළුවන් චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන් වස්තුවක් භ්‍රමණය කරන්න පුළුවන්. ඒතර මේ පාඩමේදී මාතෘකාවේ නම තමයි බලයක භ්‍රමණ ආචරණය. භ්‍රමණ ආචරණය. එහෙනම් බලයක් මගින් වස්තුවක් භ්‍රමණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතෙන්දී මොන වගේ දෙන රාශි මොන වගේ ගණන්ද අපිට හදන්න තියෙන්නේ මොන වගේ දේවල්ද මතක තියාගන්න ඕන කියන එක තමයි මේ පාඩමේ කතා කරන්නේ. බලයක භ්‍රමණ ආචරණය. ඒක යටතේ අපි මුලින්ම කතා කරන්නේ බල ගුණය. බල ගුර්ණය බල ගුර්ණය කියන සිද්ධිය ඇති වෙන්නේ බලයක් නිසා වස්තුවක් භ්‍රමණය වෙනවා නම් දැන් බලයක් නිසා වස්තුවක් භ්‍රමණය වෙන අවස්ථාවකට එක උදාහරණයක් තමයි දොරක් ඇරීම හෝ වැසීම අපි දොරක් අරිනකොට හරි දොරක් වහනකොට හරි මේ දොර භ්‍රමණය වෙනවා බලයක් නිසා දොරක් භ්‍රමණය කරනකොට ඒ දොර භ්‍රමණය වෙන්නේ අසව් අසලෙ අසව්ව ගාවින් දොර කරකැවෙනවා හරි අරින්දි වහද්දි අසව් අසලින් දොර කරකැවෙනවා එතකොට අපි බලයක් යොදලු සාමාන්‍යයෙන් අපි බලයක් යොදන්නේ අසව්වට ළඟින්ද අසව්වට ඈතින්ද දොර අරින්දි වහද්දි ඕගොල්ලන්ට ලේසි මොකද්ද අසව්වට ළඟින් බලයක් යොදන එකද නැත්නම් අසව්වට ඈතින් බලයක් යොදන එකද දැන් අපි ගත්තොත් මෙහෙම දොරක් මේ තියෙන්නේ දොර මේ තමයි දොර උළුවස්සට සම්බන්ධ වෙලා තියෙන අසව් මෙන්න මෙතන දැන් අපි දන්නවා දැන් අසව් ගාවින් තමයි මෙන්න මේ දොර මෙන්න මේ රේඛාව දිගේ තමයි දොර භ්‍රමණය වෙන්නේ මේ රේඛාවට කියන නම තමයි භ්‍රමණ අක්ෂය මේ රේඛාවට කියන නම මොකද්ද භ්‍රමණ අක්ෂය එතකොට මේ භ්‍රමණ අක්ෂයට ළඟින් මෙන්න මේ හරියෙන් බලයක් දුන්නොත් අපිට લેසි පුළුවන් තරම් ඈතින් බලයක් යදුවොත්ද තල්ලු කරන්න લેසි ඈතින් අපි දන්නවා අපි ප්‍රායෝගිකව දන්නවා දොරක් අරින්න වහන්න අමාරුයි මේ හරියෙ නමුත් භ්‍රමණය වෙන තැනට ඈතින් තල්ලු කරාම අපිට එක ඇඟිල්ලෙන් උනත් දොර තල්ලු කරනවා මේ හරියෙන් තල්ලු කරන එක සමහර වෙලාවට මහ විශාල බලයක් ඉදන්නේ දැන් මේකට හේතුව වෙන්න මේ බල ගුර්ණය කියන රාශිය තව මොකක්ද මේ බල ගුර්ණය කියන්නේ දැන් අපි දොර අරින්න හෝ වහන්න යෙදුව බලයක් අපිට මේක නයි යෙදුව බලය මේ බලය යෙදපු තැන ඉඳලා මෙන්න මේ තියෙන්නේ භ්‍රමණ අක්ෂය මම ඉස්සෙල්ලත් කිව්වා මේ තියෙන්නේ මොකද්ද භ්‍රමණ අක්ෂය දැන් මම මේ කඩගිරින් ඇන්දේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ලම්බක දුර යෙදු බලය යෙදු ස්ථානයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර තර් බල ගුර්ණය කියන්නේ මෙන්න මේ දෙකේ ගුණිතය බල ගුර්ණය හොයන්නේ කොහොමද යෙදු බලය ගුණ කරනවා බලයේ ක්‍රියා රේඛාවේ සිට බලයේ යොදන රේඛාවට කියන නම මොකද්ද බලයේ ක්‍රියා රේඛාව බලයේ ක්‍රියා රේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුරේ එහෙනම් අපිට බල ගුර්ණයට සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට බල ගුර්ණය සමානයි යෙදු බලය ගුණ කිරීම බලයේ ක්‍රියා රේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුරේ මේ තියෙන යෙදු බලය බලය මනින්නේ නිව්ටන් වල බලය මනින්නේ එකකේ නිව්ටන් ලම්බක දුර මනින්නේ මොරයිද මීටර් වලින් එහෙනම් බල ගුර්ණයේ ඒකක තමයි nm නැත්නම් අපි කියනවා නිව්ටන් මීටර් නවුනකට තමයි බල ගුර්ණය බල ගුර්ණයක් එදුවොත් තමයි වස්තුවක් භ්‍රමණය වෙන්නේ දැන් ආපහු කියනනම් බල ගුර්ණය කියන්නේ මොකද්ද යම් වස්තුවකට බලයක් යොදනෝ ඒ බලය නිසා වස්තුව භ්‍රමණය වීමට බලපාන ගතිගුණයක් තමයි බල ගුර්ණය කියන්නේ ඒකට බල ගුර්ණය කියන්නේ යෙදු බලය කියන්නේ බලය ක්‍රියා කරන රේඛාවේ ඉඳලා
බ්‍රමණාක්ෂය කරකැවෙන තැනට තියෙන ලම්බක දුරෙන් ගුණ කරාම ලැබෙන අගයට තමයි කියන්නේ මොකක් කියලාද බල ගූර්ණය දැන් අපි කතා කරන්න යන්නේ බල ගූර්ණය කෙනෙහි බලයේ විශාලත්වය බලපාන බව පෙන්වීම එතකොට බල ගූර්ණය හොයද්දී අපි භාවිත කරන්න මේ සමීකරණය බල ගූර්ණය සමානයි යෙදූ බලය වැඩි කරනවා බලයේ ක්‍රියාරේඛාවේ සිට බ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුරෙන් එතකොට බල ගුර්ණය කියන්නේ බලපාන සාධක දෙකක් මේ දෙකම. එකක් තමයි මොකද්ද? යොදන බලය. දැන් අර දොර තල්ලු කරන්න අරින්න වහන්න නම් අපිට බලයක් යොදන්න ඕන. එතකොට බල ගුර්ණය කියන්නේ බලපාන යෙදු බලය. අනිත් එක තමයි කරකැවෙන තැන ඉඳලා බලය යොදන තැන තියෙන ලම්බක දුර. දැන් අපි පෙන්වන්න යන්නේ බලය යොදන බලය වැඩි වෙනකොට බල ගුර්ණය වැඩි වෙනවා කියලා පෙන්වන්නේ. දැන් මෙතන මෙහෙමයි වෙන්නේ. බලය වැඩි වුණත් බල ගුර්ණය වැඩි වෙනවා. ලම්බක දුර වැඩි වුණත් බලගූර්ණය වැඩි වෙනවා. දැන් පෙන්වන්න යන්නේ බලය වැඩි වෙන විට ලම් මේ බලගූර්ණය වැඩි වේ කියලා දේ සත්‍යයි කියලා මේ ක්‍රියාකාරකමෙන් පෙන්වන්න යන්නේ. දැන් ඒක අපි මේ ක්‍රියාකාරකම සකස් කරලා තියෙන්නේ මෙහෙමයි. අපි ගන්න මේසයක්. මේසෙක ලෑල්ලක්. මේක හෙලවෙන්න බෑ. මේ ලෑල්ලට මේස ලෑල්ලට ලී පටියක් ඉස්කුරුප්පු ඇණයකින් සම්බන්ධ කරන සමීකරණය. දැන් මේ ස්ක්‍රූප් පෑනේ මෙහෙන් අදිනකොට කරකැවෙන්න පුළුවන් ගන්න තමයි මේ ස්ක්‍රූප් පෑනේ මේ ලෑල්ල ස්ක්‍රූප් පෑනේ මෙහෙම සම්බන්ධ කරලා ලෑල්ල මෙහෙට අදිනකොට කරකැවෙන විදියට තමයි මේක හයි කරලා තියෙන්නේ සරි කරලා තියෙන්නේ දැන් එතෙන්දී ස්ක්‍රූප් පෑනේ අචල මේස ලෑල්ලට ලීපටිය සරි කරලා තියෙනවා ලීපටියේ එක්තරා නිශ්චිත දුරට හරියටම මෙතන ඉඳලා සෙන්ටිමීටර 60ක් දුරින් දුරු තරාදිය සම්බන්ධ කරලා තියෙනවා සෙන්ටිමීටර 60ක් මේ සෙන්ටිමීටර් 15 30 45 ඒ ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ක්‍රියාකාරකම. ඒක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙවෙනි ක්‍රියාකාරකම. එතකොට මෙතන මේ ලී පටියමයි ගන්න. දැන් මෙතන අවශ්‍ය වෙන්නේ ස්ක්‍රූප් වෙනින් මෙතන සරි කරලා තියෙනවා. ලී පටිය මෙහෙම ලම්බකව තියලා තියෙනවා. මේ කෙලවරේ දුනුතරාදිය මෙන්න මේ විදිහට ලම්බකව 60 සිදුරට දාලා බලයක් යොදන්න පුළුවන් යොදන්න පුළුවන් විදිහට කොහොම තියාගෙන ඉන්න. මුලින්ම ওই විදිහට ස්ක්‍රූප් වෙනේ සකස් කරලා ආරම්භක අවස්ථාවේදී දුනුතරාදිය මෙහෙම අදිනු. දුනුතරාදිය අදිනකොට එක්තරා වේලාවකදී මේක තදවැල්ල තියෙනවා නිකම්ම බුදුල්ලලා තියෙන්න බෑ. එක්තරා වේලාවකදී මේ දුනුතරාදිය මෙහෙට අදිනකොට මේ ලීපටිය චලණය වෙන්න ගන්නවා. ලීපටිය චලණය වෙනවත් එක්කම දුනුතරාදිය පාටාංගය අපි මැනගන්නවා. ගන්න මොන අවස්ථාවේදීද? මෙහෙම අදිද්දි ලීපටිය මොකක් වෙද්දිද? චලනය පටන් ගන්නකොට චලනය පටන් ගන්නකොට පාටාංගික අපි හිතමු මේක යගේ 2යි නේද ඊට පස්සේ දැන් ඒ යගේ ගන්නවා ඊට පස්සේ මෙන්න මේ ඉස්කුරුප්පු ඇනේ හරියටම වට භාගයක් කරකවන වට භාගයක් කරකවන අපි හිතමු මෙන්න මේ කෙලවර මෙහෙම ඊතලයකින් ලකුණු කරලා තිබුණා කියලා එහෙනම් වට භාගයක් කියන්නේ මොකද්ද ඊතලේ හරියටම එන්න ඕන කොහට මෙහෙටද මේ පල්ලෙහාට පල්ලෙහා වට භාගයක් කියන්නේ නම් මෙන්න මෙහෙම. මෙහෙම සලකුණු වෙලා තියෙනක මෙන්න මෙතෙන්ට එන්නවා. හරි. වට භාගයක් තද කරා. මේ ස්ක්‍රූප් එකේ. වට භාගයක් තද කළා ඉවර වෙලා ආයිත් අර ඉස්සෙල්ල ඇද්ද විදියටම ලම්බකව දුනු තරාදිය තියලා මෙහෙම අදින. අදිනකොට එක්තරා මොහොතකදී දීපටිය මොකක් වෙන්න ගන්නවද? චලනය වෙන්න ගන්නවා. අන්නේ වෙලාවේ අදියමයි. අපි හිතමු මේ යගේ නිව්ටන් 5. ඊට පස්සේ ආයිත් දුරුතරාදිය අදින් නැතුව නැවතත් තව වට භාගයක් කරකවනවා. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් ආරම්භක අවස්ථාවට පස්සේ සම්පූර්ණ වටයක් කියන්නේ ආයිත් මේ ඊතලයේ කොටසම වක් වෙනවා. උඩට යනවා. ආයිත් එතකොට මෙන්න මෙහෙම. මෙන්න මේ ආයිත් සම්පූර්ණ එක වටයක් ඔය විදිහට තද කරනවා. තද කරලා ආයිත් මුලින් විදිහටම දුරුතරාදිය ලම්බකව කියලා ඒ විදිහට මෙහෙම අරගෙන අදිනකොට ඔන්න චලනය වෙන මොහොතේ අගය අපි ලබා ගන්න. අපි තු මේ වෙලාවේ පාටාංගය නිව්ටන් 9යි. මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන ස්කුරුප් වෙනේ තද වෙන්න මෙතන යොදපු බලය වැඩි වුණා. හැබැයි දුර වෙනස් වුණාද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර භ්‍රමණාක්ෂයට අති ලම්බක දුර වෙනස් වුණේ නැහැ. නමුත් යෙදූ බලය වැඩි වුණාද අඩුණාද? වැඩි වුණා. එහෙනම් බල ගුර්ණයේ කෙරෙහි බලපානවා මොකද්ද? යොදන බලය බලය වැඩි වෙන්න බල ගුර්ණය වැඩි වෙනවා. ඔක තමයි මේ ක්‍රියාකාරකමෙන් පෙන්වන්න තියෙන්නේ.
එහෙනම් බල පූර්ණය කලේ බලපාන සාධක දෙකෙන් එකක් තමයි මොකද්ද යෙදු බලය බලය වැඩි වෙනකොට බල පූර්ණය වැඩි වෙනවා කියලා මේ ක්‍රියාකාරකමෙන් පෙන්නනවා ඒක සරලයි මහා ලොකු ක්‍රියාකාරකමක් නෙවෙයි මෙතන ස්කෘප් ඇණයක් ගන්න ස්කෘප් ඇණේ අපිට පුළුවන් ඕන විදියකට තද කරන්න හැබැයි එතෙන්දී අපි පොඩි රබර් වොෂර් එකක් ඇතුළට දා ගන්නවා මේ ලෑල්ල සම්බන්ධ කරද්දී ලී පටියත් එක්ක ලෑල්ල රබර් වොෂර් එකකින් සම්බන්ධ කරාම තමයි මේ ස්කෘප් ඇණේ තද කරන්න හෝ බුරුල් කරන්න පහසු වෙන්නේ දැන් ගොඩක් වෙලාවට අපි මෙතනදී කරන්නේ තද කරනවා මුල් අවස්ථාවට වඩා වට භාගයක් තද කරනවා ආයිත් වට භාගයක් තද කරනවා ආයි වට භාගයක් තද කරනවා මීටත් වඩා මොකක් වෙන්න බලන්න අගේ වැඩි වෙනවා ඒකෙන් පැහැදිලි වෙනවා බලය වැඩි වෙන්න බල පූර්ණය වැඩි වෙනවා කියන දැන් අපි කරන්න යන්නේ ඊළඟ දෙවෙනි ක්‍රියාකාරකම බල පූර්ණය විවර්තනය කර ඇති අක්ෂයේ සිට ඇති ලම්බක දුර මත රඳා පවතිනවා පෙනී මෙතන තමයි කරකැවෙන තැන वटिया මෙන්න මේ සෙන්ටිමීටර 15 ගාවි සෙන්ටිමීටර 15 ගාවින් අපි දුරුතරාදිය ඔය විදියට සකස් කරගන්න. සකස් කරගෙන ඉවර වෙලා ඔය විදියට ලම්බකව තියාගෙන ඉවර වෙලා යන්තමින් චලනය වෙන විදියට. දැන් මෙහෙම දුරුතරාදිය අදිනකොට අපි ගන්න මේ ලීපටිය කරකැවෙන. යන්තමින් චලනය වෙන අවස්ථාවේ මෙහෙම යන්තමින් චලනය වෙන අවස්ථාවේ දුරුතරාදිය පාටාංගෙ වෙනවා. දැන් මේ මේ වෙලාවේ දුරුතරාදියට තියෙන දුර සෙන්ටිමීටර කීයද? 15යි. අපි හිතමු මේ වෙලාවේ දුනුතරාදිය මෙහෙම අදිද්දි මේ ලීපටිය කරකැවෙන්නේ සෙන්ටිමීටර නිව්ටන් 1.5යි කියලා. යොදපු බලය නිව්ටන් 1.5යි. ඒ කියන්නේ මේ දුනුතරාදිය මෙහෙම අදිනකොට මේ ලීපටිය මෙහෙට කරකැවෙනවා. කරකැවෙන්න පටන් ගන්න හරියටම කීයදිය? නිව්ටන් 1.5යි. හරි. ওই විදියට ඔන්න පළවෙනි පාඨාංගය ගන්න. ඊට පස්සේ මේ ස්කෘප්පු ඇනේ කාලා වට හතරෙන් එකක් තද කරනවා. තද කරන්නේ මේ පැත්තට. එතකොට වට හතරෙන් එකක් කියන්නේ මෙන්න මෙහෙම. දැන් ස්කෘප් වෙනේ කියන්නේ මෙන්න මේ පැත්තට. වට හතරෙන් එකක් තද කරනවා. තද කරලා ඉවර වෙලා දැන් මේ මෙතන තියෙන්නේ මේ දුනුතරාදිය දාලා තියෙන්නේ මෙහෙම එහා මෙහා ගෙනියන්න පුළුවන් කම්බි පුඩුවකට දාලා තියෙන්නේ. මේ දීපටිය දිගේ එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට තද කරා ස්කෘප් වෙනේ තද කරලා ඉවර වෙලා මේ දුනුතරාදිය හරියට වදින 1.5ට කියන අදින්නේ 1.5ට දැන් මේකේ අගේ 1.5ට අදිනවා. ඇත්තට මේක කරකවෙන්නේ නැහැ. ඒක කරකවෙන්නේ නැහැ. දැන් මෙතනින් මොකද කරේ? තද කරා. දැන් මෙතනින් තද කරන නිසා මේ මෙතන 1.5ට ඇත්තට කරකවෙන්නේ නැහැ. ওই විදියට තද කරගෙන 1.5ට දුරුතරාදිය ඇදලා දැන් ඔන්න වට එක වට භාගයක් තද කරා දුරුතරාදිය පාටාංගේ 1.5යි නියුට. ඊට පස්සේ හැමීට මේක 1.5ට ඇදගෙන මෙන්න මේ කම්බි පුඩුව ටික මෙහාට අරගෙන යනවා. මේ කම්බි පුඩුව ටික මෙහාට අරගෙන යනකොට එක්තරා වේලාවකදී අපි හිතමු මෙන්න මෙතෙන්දී දුනුතරාදිය 1.5න් ඇදිලා තියෙද්දී ඔන්න ලීපටිය යන්තමින් මොකක් වෙන්න ගන්නවයි? චලනය වෙන්න ගන්නවා කියලා හිතමු. මෙන්න මෙතෙන්දී මේ තමයි දෙවෙනි අවස්ථාව. එතකොට දෙවෙනි අවස්ථාව මෙන්න මෙතෙන්. වට භාගයක් තද කරාට පස්සේ මෙන්න මෙහෙම අරගෙන එනකොට මෙන්න මෙතෙන්දී 1.5 නිව්ටන් වලින් මේක කරකැවෙන්න ගත්තා. මෙතන ඉඳලා මෙතෙන්ට දුර බැනගන්නවා. අපි හිතමු 35 සෙන්ටිමීටර් කියන සෙන්ටිමීටර් 35. ඊට පස්සේ ඔය විදියටම තියාගෙන තව වට කාලක්. ඉස්සෙල්ලා වට කාලක් තද කරා. දැන් ආයෙත් තව වට කාලක් හතරෙන් එකක්. ඇනේ තද කරා. දැන් තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් එතකොට ආයෙත් මෙතන නිව්ටන් 1.5 දුරතරාදිය ඇද්දට දැන් කරකැවෙන්නේ නැහැ. මෙහෙට කරකැවෙන්නේ නැහැ. මෙතන තද කරා. තද කරන නිසා 1.5 දැන් ඇදෙන්නේ නැහැ. ආයෙත් 1.5ටම දුරතරාදිය ඇදගෙන. ඒ කියන්නේ දුරතරාදිය පාටාංගේ වෙනස් වෙන්නේ නැහැ. කීයේ අපි අදින්නේ? 1.5යි. ආයෙත් ටික මේ කම්පි පුඩුව මෙහාට අරගෙන යනවා. අරගෙන යනකොට එක්තරා වේලාවකදී මොකද වෙන්නේ? මෙන්න ආපහු ලීපටිය කරකැවෙන්න පටන් ගන්නවා. ලීපටිය කරකැවෙනවා කියන්නේ බල පූර්ණයක් ඇති වෙනවා කියන්නේ. ඒ වෙලාවම වෙනගන්න. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. අපි හිතමු සෙන්ටිමීටර් 55.
එතකොට බලන්න දැන් මෙතන මොකද්ද වුනේ මෙතන දුරුතරාගයෙන් යොදන බලය වෙනස් කරේ නැහැ මෙතෙන්දී නිව්ටන් 1.5යි එන්නේ මෙතෙන්දී නිව්ටන් 1.5යි එන්නේ මෙතෙන්දී නිව්ටන් 1.5යි හැබැයි මෙතන තද කරා කියන්නේ බලපූර්ණයේ වැඩි කරා බලපූර්ණයේ වැඩි කරනකොට මොකද්ද වෙනස් වුනේ මොකද්ද වෙනස් වුනේ දුර දුර වැඩි වෙන්න වැඩි දුර වැඩි වුණා එහෙනම් දුර වැඩි වෙනකොට බලපූර්ණයේ වැඩි වෙනවා ඒක තමයි මේක කියන්නේ බලය වෙනස් කරේ නැහැ මෙතෙන්දී ඇද්දෙත් නිව්ටන් 1.5යි මෙතෙන්දී ඇද්දෙත් නිව්ටන් 1.5යි මෙතෙන්දී ඇද්දෙත් නිව්ටන් 1.5යි හැබැයි මෙතන තද කරා කියන්නේ පළවෙනි එක අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ වට කාලක් තද කරා ඊළඟ අවස්ථාවේ තව වට කාලක් තද කරා ඒ කියන්නේ බලපූර්ණයේ වැඩි වෙනවා මේක තද කරන බලපූර්ණයේ වැඩි වෙනවා එතකොට වැඩි වෙන්නේ මොකක්ද දුර එහෙනම් දුර වැඩි වෙනකොට බලපූර්ණය වැඩි වෙනවා මේ ක්‍රියාකාරකමෙන් අපිට පෙන්වන්න පුළුවන් බලයේ ක්‍රියාරේඛාවේ සිට ප්‍රබල අක්ෂයට ඇති දුර වැඩි වන විට බලපූර්ණය වැඩි වෙනවා එහෙනම් බලපූර්ණය කරේ බලපාන සාධක දෙකක් තියෙනවා එකක් තමයි යෙදු බලය අනිත් එක තමයි බලය ක්‍රියා කරන දණේ ඉඳලා ප්‍රබල අක්ෂයට තියෙන ලම්බක දුර බලය වැඩි වෙනකොටත් බලපූර්ණය වැඩි වෙනවා දුර වැඩි වෙනකොටත් බලපූර්ණය වැඩි වෙනවා ඒක තමයි මේ ක්‍රියාකාරකම් දෙකෙන් අපිට පෙන්වන්න තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ බලගූර්ණයක දිශාව. හා බලගූර්ණයක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙන්නේ කොහොමද කියන එක ගැන. මේ තියෙන්නේ දණ්ඩක්. ඒකාකාර දණ්ඩක් කියලා හිතන්න මේ තියෙන්නේ ඒකාකාර දණ්ඩක්. ඒකාකාර කියන්නේ කේ තේරුම මොකක්ද? ඒකාකාර මේ භෞතික විද්‍යාවේ මේ වචනවල තේරුම් තියෙනවා. ඒකාකාර දණ්ඩක් කියන්නේ හැම තැනම එකම ස්කන්ධයක් තියෙන දණ්ඩකට. සම සමහර දණ්ඩු තියෙන ඒකාකාර නැහැ. එක පැත්තක බර වැඩි. අනිත් පැත්තේ බර අඩුයි. ස්කන්ධේ වැඩි එක පැත්තක අනිත් පැත්තේ. මේක ඒකාකාර දණ්ඩක්. දැන් මේ ඒකාකාර දණ්ඩ මෙන්න මේ x කියන ස්ථානයෙන් එල්ලලා තියෙනවා. මේ එල්ලලා තියෙන එක අපි පෙන්වන්නේ මේ විදිහට. දැන් මෙහෙම රූපයක් තියෙනවා. මේකේ තේරුම මෙතනින් මේ දණ්ඩ එල්ලලා තියෙනවා. හරි? මේ දණ්ඩ x කියන ස්ථානයෙන් කරකවෙන්න කරකැවෙන්න නම් යොදන්න ඕන බලයක්. බලයක් නිසා කරකැවෙනවට කියන්නේ අපි දැන් ඉගෙනගත්ත බලපූර්ණය. එතකොට මේ x වලින් කරකැවෙන්න පුළුවන්. අපි තමයි මේ x වලින් තමයි කරකැවෙන්නේ. ඒ කියන්නේ විවර්තනීය ලක්ෂය නැත්තම් මෙතනින් තමයි කරකැවෙන තැන. අපි තව මෙන්න මේ a වලින් පහළට බලයක් යොදමු. අපි තව a වලින් x කියලා මේ a වලින් අපි හිතමු p කියලා බලයක් යොදනවා කියලා පල්ලෙහාට. p බලය පල්ලෙහාට යොදමු. එතකොට මේ දණ්ඩ කරකැවෙන්නේ මෙන්න මේ පැත්තට. අපි හිතමු B වලින් Q කියලා බලයක් පල්ලෙහාට යොදනවා කියලා. Q බලය නිසා දණ්ඩ කරකැවෙන්නේ මෙන්න මේ පැත්තට. ඔයගොල්ලෝ තේරෙනවා මෙහෙම එල්ලලා තියෙන දණ්ඩ මේ පැත්තෙන් බලයක් එදුවොත් මෙහෙට කරකැවෙයි. මෙහෙම එල්ලලා තියෙන දණ්ඩ මේ පැත්තෙන් බලයක් එදුවොත් මෙහෙට කරකැවෙයි. ඒ කියන්නේ P බලය නිසා මේ පැත්තට භ්‍රමණය වෙන්නේ Q බලය නිසා මේ පැත්තට භ්‍රමණය මෙන්න මෙතෙන්දී මේ Q බලය නිසා ඇතිවන බලපූර්ණයේ දිශාව තමයි මේ පැත්ත. මේ පැත්තට අපි කියන්නේ දක්ෂිනා වර්ත. මේ පැත්තට කියන්නේ මොන දිශාවයි කියලාද? දක්ෂිනා වර්ත. ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට. එහෙනම් මේ පැත්තට අපි කියන්නේ බලපූර්ණයේ දිශාව වාමාවර්. ඔරලෝසියේ කටු කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට යෙදෙන බලපූර්ණය වාමාවර්. දැම්මට ඕන මේ දණ්ඩ සමතුලිත කරන්න. දැන් සීසෝ පදිනකොට මේක තමයි වෙන්නේ. ඔයගොල්ලෝ දන්න මැද තියෙන දරයක් එතනින් එක්කෙනෙක් එක පැත්තකට පහත් වෙනකොට අනිත් එක්කෙන උඩ යනවා. අනිත් එක්කෙන පහත් වෙනකොට මේ පැත්ත උඩ යනවා. තරාදියේත් මේකමයි වෙන්නේ. දැම්මට ඕන තරාදිය බැලන්ස් කරන්න. තරාදියේ අර දණ්ඩ තරාදියේ උඩ තියෙන දණ්ඩ එක බට්ටමකට අරන් ඉන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් වෙන්න ඕන වාමාවර්ත බලගූර්ණය දක්ෂිනාවර්ත බලගූර්ණයට සමාන වෙන්න ඕන. එහෙනම් මට සමීකරණයක් ලියන්න පුළුවන් දණ්ඩ සමතුලිත විට. දණ්ඩ සමතුලිත විට සමතුලිතයි කියන්නේ මොකද්ද? චලනය වෙන්නේ නැහැ. හරියට බැලන්ස් එකේ කෙලින් තියෙනවා. එහෙනම් අපි කියන දණ්ඩ සමතුලිතයි. දණ්ඩ සමතුලිත විට මට ලියන්න පුළුවන් වාමාවර්ත බලගූර්ණය සමානයි
දක්ෂිනාවර්ත බලමූර්ණය දැන් මෙතන වාමාවර්ත බලමූර්ණය කියන්නේ බලය වැඩි කරන දුරේ p වැඩි කිරීම 20යි මීටර් සමානයි මෙතන බලය q වැඩි කරනොත් 30යි නෑ q වැඩි කිරීම 30යි මීටර් දැන් මම බලය දෙනවා p අපි හිතමු p කියන්නේ නිව්ටන් 60යි p බලය නිව්ටන් 60යි ඕගොල්ලන්ට කියන q බලය ඔයයි दंड भ्रमणीय එතකොට මෙහෙන් යොදන x බලය මෙතනින් යොදන y බලය එතකොට දණ්ඩ සමතුලිතන මෙතනින් යොදන x වැඩි කරන මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙතනින් පල්ලෙහාට යොදන y වැඩි කරන මෙතන ඉඳලා මෙතෙන්ට දුර ඒක මොකක් වෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ එහෙමයි ගන්නේ කරකැවෙන දණ්ඩ දුර ගන්න නැතුව වෙන තැන් වල නෙවෙයි දැන් මෙතන කරකැවෙන්න වෙන්නේ මෙතනින් විවර්තනය කරලා තියෙන මෙතනින් එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මේ බලයෙන් වැඩි කරාම අපිට එනවා ආමාවර්තය මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මේ බලයෙන් වැඩි කරාම අපිට ලැබෙනවා දක්ෂිණාවර්ත. දැන් සමතුලිතවක් ආයේ වාමාවර්ත ගුරුනේ දක්ෂිණාවර්ත බලගුරුනේ සමානයි. අපි තෝ p බලය නිව්ටන් 60යි. එහෙනම් q හොයනවා. එතකොට මොකද කරන්නේ තියෙන්නේ? p වැඩි කිරීම 20 සමානයි q වැඩි කිරීම 30. p කියන්නේ 60යි නිව්ටන් නෝ. එතකොට 60යි නිව්ටන් වැඩි කිරීම 20යි මීටර් සමානයි q වැඩි කිරීම තිහයි මීටර් වැඩි කිරීම 30 අපතර අරගෙන යනවා එතකොට එනෝ q සමානයි 60යි නිව්ටන් වැඩි කිරීම 20යි මීටර් වැඩි කිරීම 30 මේ පැත්තට ගෙනිච්චම බෙදීම 30යි මීටර් මීටර් වලට මීටර් කැපිල යනවා බිඳුවට බිඳුව කැපිල යනවා 3 වරක් 6ට 2යි 20 ඒවා දෙක 40යි නේද මෙන්න මේ වගේ ගණන් තමයි ඕගොල්ලොන්ට විභාගයට එන්නේ එතකොට මේ පාඩම හරි ලේසි අමාරු නැහැ ඔය ටික හොඳට සිහියට ගන්න. එතකොට ඔය වගේ ගණන් හදන්න පුළුවන් නම් බලපූර්ණ ආශ්‍රිතව ගණන් පුළුවන්. එතකොට බලපූර්ණයේ දිශාව ගැන කතා කරොත් ආපහු යම් බලයක් නිසා වස්තුවක් වාමාවර්තව භ්‍රමණය වේ නම් බලපූර්ණයේ දිශාව වාමාවර්ත වේ. යම් බලයක් නිසා වස්තුවක් දක්ෂිණාවර්තව භ්‍රමණය වේ නම් බලපූර්ණයේ දිශාව දක්ෂිණාවර්ත වේ. සමතුලිත අවස්ථාවේදී වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන වේ. වාමාවර්ත ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීමේ කරකැවෙන තැනට තියෙන දුර. දක්ෂිනාවර්ත ගූර්ණය කියන්නේ ඒ බලය වැඩි කරන භ්‍රමණීය වෙන තැනට තියෙන දුරේ. මේ දෙක සමානයි. සමාන කරනකොට සමහර වෙලාවට බල දීලා දුරක් අහයි. තුන ඔය හතරෙන් තුනක් දෙනවා. ගණනේ. එක දත්තයක් දෙන්නේ නැහැ. ඒතකොට දෙන දත්තය තමයි නොදෙන දත්තය තමයි අපිට හොයන්න ඕන. අර දත්ත තුන දැම්මට පස්සේ නොදෙන එක හොයාගන්න ඕක තමයි ගණිත ක්‍රමය ගොඩක් වෙලාවට බල සමතුලිතතාවයට අදාළ වෙන්නේ මේ පාඩමේ අන්තිමටම කතා කරන්නේ බල යුග්මය ගැන බල යුග්මයක් කියන්නේ බල දෙකකට අපි බල යුග්මයක් යොදලා වස්තු භ්‍රමණය කරනවා දැන් මේ කරාමය අරින්න හෝ වසන්න අපි කරන්නේ ඇඟිලි දෙකකින් බල යුග්මයක් ඇති කරන්නේ එතකොට අපි හිතමු මේ පැත්තට මෙහෙට බලයක් යොදනවා නම් අන්නේ වගේ බල දෙකකට අපි කියන මොනවද කියලාද බල යුග්මය බල යුග්මයක් නිසා වෙන්නේ ගුර්ණයක් කරකැවෙන එක වෙන්නේ බල යුග්මයක් නිසා වෙන්නේ වස්තුවක් කරකැවෙන එක භ්‍රමණීය වෙන එක එතන මේ කරාමයක් විවෘත කිරීම හෝ වැසීම දොරක යතුරක් කරකැවීම සුක්කානම කරකැවීම මුරිච්චි යතුරක් කරකැවීම මුරිච්චි යතුරක් මුරිච්චි අණයක් ගැලවීම එතන ඉස්කුරුප්පු නියන කරකැවීම මේවා ඇවිල්ලා බල යුග්මයකට උදාහරණ
දැන් බල යුග්මයකදී බල පූර්ණේ හොයන්න වෙනම ක්‍රමයක් තියෙනවා බල යුග්මයකදී ගුර්ණය හොයන්න වෙනම සමීකරණයක් තියෙනවා ඒ තමයි දැන් මෙතන අපි හිතමු නිව්ටන් පහක බලයක් එදුවා කියලා මේ කරාමේ විවෘත කරන්න එහෙනම් මේ පැත්තට නිව්ටන් පහක බලයක් එදුනවා මේ පැත්තට තව නිව්ටන් පහයි යොදන එක බලයක අගය යොදන එක බලයක අගය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ දැන් මේ බල දෙක අතර දුර අපි හිතමු සෙන්ටිමීටර 15යි කියලා මේ බල දෙක අතර දුර සෙන්ටිමීටර 15යි එතකොට මෙතන මේ වෙලාවේ බල යුග්මය නිසා ඇතිවෙච්ච ගුර්ණය හොයන්න නම් මේ යොදන එක බලයක අගය කිය දෙන්නේ න්‍යූටන් පහ වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ එතකොට මෙතනින් කරකවෙන්න මෙතනින් එතනට නෙමෙයි මේ බලයත් අතර ලම්බක දුර ඒ කියන්නේ මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට තියෙන දුර මැන්නා එතකොට එන්නේ සෙන්ටිමීටර කීයේ 15යි ඒක cm බෙදුවා මීටර වෙනවා එතකොට 15 75යි 75 බෙදීම 100 න්‍යූටන් මීටර එතකොට එනවා 0.75යි න්‍යූටන් මීටර මෙන්න මේ විදියට තමයි බල යුග්මයකදී බල ගුර්ණය හොයන්නේ බල යුග්මයක් කියන්නේ එතකොට ආපහු කියන්නම් මොකද්ද කියලා විශාලත්වයෙන් සමාන මේ බල දෙකේ විශාලත්වයන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒක රේඛීය නොවන එකම රේඛාවක පිටින්නේ නැහැ ඒක රේඛිය නම් කරකවෙන්න බෑ හරි විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීය නොවන බල දෙකකට කියනවා බල යුග්මය බල යුග්මයකදී ගුර්ණය වෙන සමීකරණය වෙනස් එතකොට යොදන එක බලයක අගය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ මෙන්න බල දෙක අතර ලම්බක දුරේ තොර සමහර වෙලාවට විභාගෙට සුක්කානමක් වගේ එකක් දීලා සුක්කානමේ අරය අරය නම් බල දෙක අතර ලම්බක දුරේ ඉන්නේ අරය වගේ දෙගුණය විස්කම්බය වෘත්තයක් නම් මෙහෙම කරකවන්නේ වෘත්තේ විස්කම්බය තමයි අපි ගන්නෙ මොකක් කියලා ලම්බක දුර විදිය. එතකොට ලම්බක දුර වැඩි කරනවා යොදන එක බලයක අගේ එතකොට අපිට උත්තරේ ඕක තමයි බල යුග්මයකදී ගුර්ණය. එතකොට ඔතනින් බල ගුර්ණය පිළිබඳව තියෙන විෂය කරුණු ටික අවසානයි. මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසානයි.